ඔබතුමාලා පාර්ලිමේන්තු නියෝජනය කරන මේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවනේ. 225ම සියලු ජාතීන් සියලු ආගම් වලට සංස්කෘතියෙන් වලට සම්බන්ධ පිරිස් සියලු දෙනාගේ වාකීමක් තියෙනවා. මේ කන්ද දැන් බලන්න අද දවසේ මිනිසුන් සල්ලි තිබිලා නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ ඔක්කොම නුවර කලාවේ සහ අනුරාධපුරේ සහ පිටපලාතුල බොහෝම මේ අහිංසක දුගී ජනතාව දහස් ගාණක් ඇවිල්ලා ඉනවා. මේ මිනිස්සු ඔය බත් ටිකක් සම්බෝලයක් හදාගෙන පන්සලට තාල් ටිකක් ගෙනලා දීලා එහෙම බුද්ධාගම පෝෂණය කර සුරක්ෂිත කරනවා කියලාට ඔය විවස්ථාව තිබ්බට මේ මිනිස්සු තමයි බුද්ධාගම සුරක්ෂිත පෝෂණය කරන්නේ මිනිස්සු දන්නේ බුද්ධාගම සුරක්ෂිත පෝෂණය කරනවා කියලා ව්‍යවස්ථාවක තැනක් තියෙනව නේද? මම හිතන්නේ මේ විසත්නායක මහත්තයෝ මිනිසුන්ගේ හිතරි දෙනවා එකෙන්. වසර 2331 ක ඉස්සෙල්ලා මිහිඳුවර වැඩ පිහින්ද තමයි මේ වැද්දෝ වගේ හිටපු ජාතිය මේ දඩේ මේ මිනිස්සු අර සිස්ටම් චේන්ජ් වුණා කියලා කිව්වේ. සිස්ටම් එක පළවෙනි වතාවට චේන්ජ් කරේ මෙතනින්. මිත්‍යා දෘෂ්ටික සම්මියා දෘෂ්ටික බවට පත් වුණේ මෙතනින්. ඉතින් ඒ උතුමන් වහන්සේට මිනිස්සු සම්බන්ධ වෙලා කෘතගුණ සලකන්න. 68 දුලට බද්ධ වෙච්ච මිනිසක්, ලේ වලට සම්බන්ධ වෙච්ච පිරිසක්. ඉතින් හැබැයි මේ පවතින දේශපාලඥයන්ට, රාජ්‍ය නිලධාරීන්ට, මේ පළාතේ ඉන්නේ උන්ට ඒක තේරෙන්නේ නැහැ. මං හිතන්නේ මොන බද්ධයක්වත් 68 දුලට නැහැ. ඒ හින්දා මේ පිළිබඳ ඒ උන්ට අවබෝධයකුත් නැහැ. රට කරව නැත්තන තේරෙන්නේ නැහැ. ඉතින් තමුන්නාන්සේටත් මම කිව්වේ තමුන්නාන්සේලාත් බලය ගන්නවා නම් මේවා ගැන හොඳ අවබෝධයක් දැන් විපක්ෂයේ ඉන්න කාලේ ඇවිල්ලා මේවට නායකත්වය දෙන්න ඕනේ. මේවා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ. මේවා රටේ හැම ආගමකට දෙන්න ඕනේ. මේක බුද්ධාගම, ඉස්ලාම්, Hindu, Catholic. ඈ මේක එක රටක් එක නීතියක්. අපිට යාපනයේ දෙවුන්දර තුරුවේ, පේදුරු තුරුවේ මිහිඳු හාමුදුරුව වඩින කාලේ, බෝධින් වහන්සේ වඩම්මන කාලේ, සංගමිත්තා මිහිඳු වහන්සේ වගේම තායිලන්තෙන් උපසම්පදාගෙන කාලෙත් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. අපි ඔක්කොම මේක හොඳ සහජීවනයේ හිටියනේ. මේ ඔක්කොම ඇති කරේ දේශපාලඥයෝ. මේ තමුන්නාහල ඇතුළු ඔක්කොම වා කියන්න ඕනේ. ඒ හින්දා දැන් අද දවසේ පෙරේදා පළමුදා ත්‍රිකුණාමලයේට අර තායිලන්තේ ඉඳලා ආපු හාඳුරු කට්ටියට විරුද්ධත්වය. මේ ඔක්කොම ඇති කරන්නේ ඔය දින්න වයෝවෘද්ධ දේශපාලඥයෝ. ඒ හින්දා ඔය මිනිස්සු හරියන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් කියන මේ සියලු ජන කොටස් එකට හිටපු මිනිස්සු ජන වර්ගයක් අපි. ඒ හින්දා මේ කන්ද තරණය කරන සියලු ලෝකයේ මිනිස්සු විශ්ව ගම්මානයක්. ඒ හින්දා ඔය දේවල් නැතුව, කටු පරමාර්ථ නැතුව, ආගමික සංහිඳියාවෙන්, ಜಾති ભેද නැතුව, දෙමළ මුස්ලිම් දරුවන්ට සිංහල උගන්නන්න පත්‍රිකාවක් ගන්න, කැබිනට් පේපරයක් දාන්න, නැත්නම් පාර්ලිමේන්තු යෝජනාවක් ගන්න ඔබතුමා. දෙමළ මුස්ලිම් දරුවෝ සිංහල ඉගෙන ගන්න ඕනේ. ලදරු පාසලේ ඉඳලා සිංහල දරුවෝ ලදරු පාසලේ ඉඳලා දෙමළ ඉගෙන ගන්න ඕනේ. ඔය 13 දෙන්න ඕනේ නෑ අයිබුවන්. එතකොට ඔය දෙමළ මන්ත්‍රීලා සහෝදරයෝ දැන් කෑ ගහන බොරුවට අයිතිවාසිකම් ඉල්ලලා ඔය මොකක්වත් දෙන්න ඕනේ නෑ. අපේ ජාතීන් අතර හොඳ sannivedanayak තියෙන්න ඕනේ. ඒ මිනිසුන්ගේ හිතයිසීභාවය තියෙනවා. අපි ලාංකීය පුරවැසියෝ කියලා කියනවලු. එහෙම නොවන තුරාවට කවදාවත් මේ රට ගන්න හම්බ වෙන්නේ නැහැ. එනේන දේශපාලඥයා 13 දෙන්නම්, 15 දෙන්නම්, 20 දෙන්නම් කියලා කාලේ පවත්වාගෙන වැඩ කටයුතු කරනවා. ඒ හින්දා ඒවයි මේවයි ඔක්කොම කෙරෙන්න ඕනේ. මිහිඳුහාරේ දා කිව්වනේ ඇවිල්ලා තිස්ස රජුන්. උඹ මේ රජා වුණාට උඹට මේ සත්තු මරන්න පුළුවන් කමක් නැහැ. එතන ආගම් ජාති බෙද තිබෙන්නේ නැහැ. සියලු සත්ත්වය අහසේ, පොළවේ, ගොඩ සහ දිය ඉන්න සියලු සත්ත්වය ගහකොළ මඳනල් පවා එහෙම කපන්න බෑ. උඹ බහරකාරය, උඹ සියලු දෙනා ආරක්ෂා කරම වග කියාපන්. එතන ආගමක් ගැන කිව්වේ නැහැ නේ, ජාතියක් ගැන කිව්වෙත් නැහැ. ඒ හින්දා මිහින්තලෙන් තමයි මේ සිස්ටම් එක චේන්ජ් උනේ. ඒ චේන්ජ් කරපු ස්ථානෙට අපි අවුරුදු පසා දිනපතා මිනිස්සු වන්දනාමාන කරනවා, කෘතගුණ සලකනවා. හැබැයි වර්තමාන පාලකෝ දැන් මූල්‍ය කළමනාකරණ කරන්න යනවා. මූල්‍ය කළමනාකරණේ 48 ඉඳලා නොකරපු හින්දා තමයි මේ හෙනේ වැදිලා තියෙන්නේ. ඉතින් මම මට සල්ලි இல்லන්නේ නැහැ. ජලය, විදුලිය இல்லන්නේ මේ රටේ ජනතාව මිනිස්සු වන්දනා මේ පේනවා නේද? මිනිස්සු කොච්චර එනවාද කියලා. ඒ මිනිස්සු එනකොට මේ මිනිස්සුන්ට තියෙනුනේ වතුර ටිකක්. වැසිකිලි කැසිලි පහසුකම් තියෙන්නේ නැහැ. පොසොන් එක 140ක් එනවා. එතකොට රෑට තරපේ කයි මේකේ ආපුවාම ලයිට් එක දෙන්න කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඉතින් මූල්‍ය කළමනාකරණය කරන්න තිබේ ගොඩක් කාලෙක ඉඳන්. එහෙම වුණා නම් මේ අතිරික්තයක් ඇති වෙනවා. ඈ දැන් මේ ඌණයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා නේ ඉතින් මේවා අපි දන්නේ නැහැ මොනවා කරන්න තමුන්නාසලා වග කියන්නේ කියලා. මම තමුන්නාසලෙන් ඉල්ලීමක් කරනවා. අද ඇත්තටම මම මිහින්තලේ රජමහා විහාරයට ආවේ අපේ නායක ස්වාමින් වහන්සේ බැහැ දකින්න. මොකද මම සිරිතක් හැටියට අනුරාධපුරයට ආපුවම උන්වහන්සේත් බැහැ දකිනවා. ඒ වගේම අනුරාධපුරයේ ජයසිරිමා බෝධිය හා රුවන්වැඩි සෑය නායක ස්වාමින් වහන්සේලාත් මුණ ගැහෙනවා. ඉතින් විශේෂයෙන්ම උන්වහන්සේ මුණ ගැහෙන්න මට එන්න අවකාශයක් ලැබුණේ වෙනදා වගේම උන්වහන්සේ බලලා සුවදුක් බලන්න. ඉතින් ආවහම මට ඇත්තටම ආරංචි වුණු කතාව නම් ඉතාමත් කනගාටුදායකයි. මේ රටේ ආණ්ඩුව හැටියට ලොකු වගකීමක් තිබෙනවා. වෙසක් උත්සවයේ වගේම පොසොන් උත්සවයටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් පවත්වන උත්සවය. එතකොට මේ උත්සවයේ සම්ප්‍රදායිකව, විශේෂයෙන් පොසොන් උත්සවයේ සම්ප්‍රදායිකව තිබුණේ මිහින්තලය රජමහා විහාරයේ කේන්ද්‍ර කරගෙන. ඒක ඉතිහාසයේ ඉඳලා තිබුණු අවස්ථාවක්. එතකොට අපි හැමෝම මේ පොසොන් උත්සවයේ වෙනුවෙන් මිහින්තලයට එන එක, ඒ වගේ මිහින්තලේ වන්දනාමාන කරන එක දහස් ගණන් ජනතාව එන එක පමණක් නෙවෙයි. එතකොට ඒකට රාජ්‍ය අනුග්‍රහය දීලා ඒ පොසොන් උත්සවයේ සැමරීම සම්ප්‍රදායිකව සිදු වුණා. ඉතින් මේසරේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නැහැ කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. මේ රටේ
මේ බෞද්ධයන්ට මං හිතනවා ලොකු අපහාසයක් එතනින් සිදු වෙනවා. මොකද මේ කොහේ හරි සමරන්න පුළුවන්. හැබැයි සම්ප්‍රදායිකව එහි වටිනාකමක් තියෙන ස්ථානයේ මේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට මැලිදුනේ ඇයි කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ මේ වගේ අවස්ථාවක් උදා වෙනවා කියලා කියන්නේ ඉතාමත් බරපතල ලෙස බෞද්ධයන්ගේ සිත් රිදීමට පත්වන අවස්ථාවක්. අපේ නායක ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානේ දියුණු කරන්න, ආරක්ෂා කරන්න, විශේෂයෙන්ම මිහින්තල රජමහ විහාරස්ථානේ ඓතිහාසික ස්ථානයක්. ඉතින් මේ ස්ථානේ දියුණු කරන්න, ආරක්ෂා කරන්න උන්වහන්සේගේ මූලිකත්වයෙන් විශාල වැඩ කොටසක් සිදු වෙමින් තිබෙනවා. මේ ස්ථානේ ඉතාමත් ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. එතකොට මේ තැන ආරක්ෂා කරන්න උන්වහන්සේ මුල් තැන දීලා වගකීමකින් යුතුව කැපවීමෙන් වැඩ කරනකොට මම හිතනවා රජේත් වගකීම තමයි මේ ස්ථානයේ සම්ප්‍රදායිකව රැකගෙන ආපු ඒ පොසොන් උත්සවය, ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා මේ ස්ථානයේ පැවැත්වීම නොකඩවා කරගෙන යන්නේ. ඉතින් ඒක සිදු නොවෙනවා නම් ඒක බරපතල වැරද්දක් හැටියටයි අපි දකින්නේ. මේක වැරදි පූර්වාදර්ශයක්. ඒ කියන්නේ දැන් මිහින්තලේ කියලා කියන්නේ ඇත්තටම ලංකාවට බුද්ධාගම පැමිණිච්ච මුල් ස්ථානය කියලායි කියන්නේ. එතකොට ඒ විකාශනය මහා විශ්වාසයකින් ගෞරවයකින් ජනතාව තාත් සමරනවා. ඒත් එක්ක මිහින්තලේ ඓතිහාසික තත්ත්වයන් වෙනස් කරන්න අපිට බැහැනේ. ඒක කාලාන්තරයක් තිස්සේ ජන විශ්වාසයත් එක්ක ගොඩනැගිලා ආපු දෙයක්. එතකොට දැන් මේ ස්ථානයේ ඒ වැදගත්කම නැත්නම් ඒ ඓතිහාසික සැමරීම සිදු නොකරපුවම ඒක මිනිසුන්ගෙන් ඈත් කරන්න අවස්ථාවක් තියනවාද කියලා වගේ ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඇත්තටම ආණ්ඩුවත් කල්පනා කරන්න ඕනේ, ඒ වගේ මේකේ බලධාරීන් කල්පනා කරන්න ඕන දෙයක් තමයි ඒ සඳහා තියෙන සම්ප්‍රදායික සිරිත්විරි සංස්කෘතික ඇගයීම් අපි ඒ විදිහටම පවත්වාගෙන යා යුතුයි. එසේ නොකළොත් ඇත්තටම බරපතල ලෙස මේ තත්ත්වයන් ගැන ගැටලු ඇති වෙන්න පුළුවන්.